නමුතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නෙभाාජේ පාපකේමිත්න්තේ නෙभाාජයේ පුරසාධමේ භජේත්හ මිත්තේ කල්්‍යනේ. භජේත් පරසුත්තමේ ශ්‍රද්ධාවන්ත පින්වතුනිි නභජයේ පාපකේ මිත්තේ පාපමිත්‍රයන් ඇසුරු කරන්ත හොඳනේ නභජයේ පොරිසාධමේ නුවන නැති උදවිය ඇසුරු කරන්ට යන්න පා භජේත මිත්තේ කල්්‍යයානි යහපත් මුගුණධරමෑති කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කරන්න. භජේත පුරිසුත්තමි උත්තම පුරුෂයන් සේවනය කරන්න. එතකොට ඔබට යහපතක් සැලසිෙනවා. කල්්‍යාන මිත්‍රයා තමයි අපේ ජීවිතය වාසනාවන්ත කරන්නේ. ඔබේ මව ඔබේ පියා ඔබට යහපත සලසන නිසා කල්්‍යාන මිත්‍රයෝ ඔබේ ගුරුවරු ඔබට යහපත සලසන වනං ඒ අය කල්්‍යාන මිත්‍රයෝ. ඔබේ යහාලුයහෙලියන් ඔබට හොඳනරක කියලා දෙනවනං ඔබව වැරැදෙන් මුදවාගන්නවනම් ඒ අය කල්්‍යාන මිත්‍රයෝ. ඔබ අන් අයට කරුණාවෙන් මෛත්‍රයෙන් ගුණදහම කියල දෙනවනම් ඔබ කල්්‍යානමිත්‍රයි ඔබේ කල්්‍යන මිත්‍රත්වය ඔබට මහා පිහිටක්. මිනිස්ලෝකෙට පැමිණීම දුොල්ලභ කාරණයක් බුදුරජාණන් වහන්සේ වදාලා දුල්ලබහෝ මනුස්සත්ත පටිලා බෝ කියලා. ඒ දුර්ලභ ලාබය ලබපු කෙනෙක් මිනිස්කමට වටිනා අරුතක් ලබා දෙන්නට ඕන. හිතක රාගය වැඩිනං එයාගෙන් ලෝකෙට අයහාපතක් සිද්ධ වෙනවා. හිතක දවේශය වැඩිනම් ලෝකෙට නෑ සිද්ධ වන්නේ හාපතක්. රාගය අඩු සිතක දවේශය අඩු සිතක ගුණධර්ම වැඩිවෙනවා ඒ සිත ගුණධර්ම නිසා සුවදවත් වෙනවා. ඔබෝබිය සිත දෙස බලන්න ඔබේ සිතට නිතරම රාගේනවනක් නිතර්ම දවේශයනවනක් මාන්‍ය අහංකාරකමෙනවන ඒව හොඳ දේවල් නිමී ඒවා අය හපත්්දේ බල්. ඔබට පුළුවන් රාග අඩු කරගන්න. ඔබ හිතන්න කයි පිළිකුල බලන කොච්චර දුගද හමනකයක්ද අපිට ලැබිලතියෙන්නේ කෙෂ්ටික දුගඳයි ලොම් නිය පොතු දස් සම්මස් නහාර දුගදයි බඩවැැල්ලා සුචි මලමුත්‍රා දුගදයි මේ කොටස්ටික දුගඳ හමන දේවල් මෙහෙම දෙයක් සම්බන්ධයෙන් රාගයෙන් බැසගැනීම සුදුසුුවන්නේ නෑ ප්‍රඥාාවෙන් කල්පනා කරන්න හැඟීම්වලට වසඟවන්ට එපා දවේශයක කියන්න හොඳ දෙ අධධරමයක් නෙමි ද්ේශය සිත අවස්සනවා අප අලුගොඩකට ගලකින් ගැව්වා වගේ කළඹවනවා අවස්සනවා එමගින් සිදුවන්නේ නෑ යහපතා ද්වේසිය ඇවිච්චිත කෙනාට හොඳ නරක පේන්නේ නෑ දේශය ඇවිස්සුනාට පස්ස කළමනා නොකළමනාදේ වැටහෙන්නේ න. දවේශයෙන් මුසපත්තු කෙනා පවුකම් කරනවා. එවන් කෙනෙක් ඇසුරු කළුත් ඒ ඇසුරින් යහපතක් සිද්ධ වන්නේ නෑ එනිසා ඔබ යහපත් මිතුරන් ඇසුරු කරන්න නම් ඔබ යහපත් මිතුරෙක් වෙන්නට ඕන එහනම් බුදුරජාණන් වහන්සේ සරණගිය ධර්මරත්නය සරණගිය සංඝරත්නය සරණගිය ශ්‍රාවකයෙක් වෙන්න එවිටෝබ ලෝකෙට කල්්‍යානමිත්‍රයෙක් වෙනවා. ලෝකෙ පහළ වූ පරම උත්තම කල්්‍යාන මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට වැඩි කල්්‍යාන මිත්‍රයෙක් වෙන ලෝකෙ ඇත්තෙ නෑ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ කොසට ආහාර ලබා දුන්නේ නෑ හිතට ධර්මය ලබා දුන්නා. හිතන්න පුළුවන් මිනිසුන්ට බුදුබණ අමාවක් වන වැරැද්ද වැරැද්ද හැටියට තෝරලදීලා නිවැරදිදේ නිවැරදිදේ හැටියට මතු කරලා පෙන්වා වදාලා. බුදුරජාණන් වහන්සේගේ තේජස සිංහරාජයකුගේ වගේ කිසිම තැනක අයුක්තියට අසාධාරණයට හිසනවිනෑ බුදුරජාණන් වහන්සේ තමජීවිතයෙන් අයුක්ති අසාධාරණය දුරු කළා සියලු කෙලෙසුන් ප්‍රහාාණේ වෙච්ච සිතක කරුණා ශාන්තිය උතුරනවා බුදුරජාණන් වහන්සේ ලෝකෙට කල්්‍යාන මිත්‍රයෙක් වන්නට බොෝ කලක් පෙරුම්පිරුවා දානපාරමිතාව සීලපාරමිතාව පාරමි ධර්මයන්ගේ මුලින්ම සම්පූර්ණ කළා එවන් පාරමී ධර්ම පෙරීගිය ජීවිතයක් ඇතුව දුරකතරක් ගෙවූ බුදුරජාණන් වහන්සේ කල්්‍යයාන මිත්‍ර ධරමයන් ලෝකෙට හඳුන්වා දෙන්නට ආදර්ශමත් ජීවිතයකින් කටයුතු සපයාගත්තා. බුදුරජාණන් වහන්සේ සුජාතාවගේ ක්්‍රීරපායාසය පිළිගෙන වැඩ සිටින ලද ඒ නුගරුක මුල මොහොතක් නතරවෙලා තුන්වතාවක් ප්‍රදක්ෂිනා කරලා. කළගුණ සලකලයි ඉවතට වැඩම කළේ බලන්න චේතනික ගහකට පවා කළගුණ සලකනවා කල්්‍යන මිත්‍රයෝ. ඔබත්ඒ බුදුරජාණන් වහන්ච සරණගිය ශ්‍රාවකයෙ ශ්‍රාවිකාවක් කල්යාන මිත්‍රත්වයෙන් සිතපුරවා ගන්න තුන් ලෝකයේ සනසන බුදුරජාණන් වහන්සේ බුද්ධගයා පින් බිමේ වජ්‍රාසනය වැඩයිඳගෙන තුන් ලෝකයේ දිනවා කෙලෙස් හටන දිනවා මාර පරාජය සිද්ධ කළා බුදුබල නැන ඥානගුණ පිරුණු උතුමන් වහන්සේ බවට පත් වුණ. බෝධීන් වහන්සේගෙන් ඉවතට වැඩම කරන කොටත්. වතාවක් ප්‍රදක්ෂිනා කරලයි වැඩම කළේ. අනිමිස ලෝචන පූජාවෙන් එබෝධීන් වහන්සේ දෙස බලාගෙන වැඩ සිටිය. මෙවා හිතන්නට ඕන දේවල් ම ලොකු පනිවිඩයක් මේ දේවල් ඇතුලතින් අපට කියා දෙනවා. පරමාදර්ශී ජීවිතවල හැටියහෙමයි. වච්චනයෙන් කියනදේ ජීවිතයෙන් පෙන්මනවා ජීවිතයේ තියන දේ වච්චනයෙන් කියාදනවා යතාවාදී තතාාකාරී ගුණයයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ හැමදාම මතුුණේ බුදුරජාණන් වහන්සේ කුලය හොයාගෙන කුලට සැලක වේ නෑ සල්ලි නෝට්ටු කාසි වලට කාවනු වලට සැලකු වෙත්න. බුදුරජාණන් වහන්සේ සැලකුේ ගුණධර්මය ඇති මිනිසුන්ගේ ගුණධර්මනිසා බුදුරජාණන් වහන්සේට හරී ප්‍රියයි මෛත්‍රිය වඩනාය බුදුරජාණන්වා සිහරී කැමති කරුණාව මුදිතාව වඩනායට බුදුරජාණන්වාන්සේ ගොඩාක්ම කැමති විදර්ශනාභාවනා කරනයට බුදුරජාණන් වන්සේ කොච්චර කැමතිද මාර්ග පරලාභාරයන් වහන්සෙලට ඔවුන්ට හැම වෙලාවකම ප්‍රසංසා කරනවා ඔවුන්ට ස්තුූති කරනවා බලන්න බුදු සිතකාසිරිය බුදුරජාණන් වහන්සේට ධර්මස් ස්වාමී කියල නමක් තියෙනවා. ධර්මයට ස්වාමීන් වහන්සේ මේ මුළු ලෝකට අන්ධකාරය දුරුකරන ප්‍රඥාවවෙල්ලා හිරුමඩල කියන්නේ බුදුරජාණන් වහන්සේ කොච්චර නොම් ආලෝකයක් ලබා දුන්නද බලන්න ලෝකාන්තටික නිරය පවා ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ආලෝකමත් වෙනවා. තිරිසං අසුරාපායි කුසගිනි සංසිඳෙනවා ප්‍රේතයන්ගේ කුසගිනි සංසිඳෙනවා අටමහා නිරයේ ගිනිදැල්නි වෙනවා මී තරම් අසිරියකින් තුන් ලෝකය සනසන්නේ බුදුරජාණන් වහන්සේ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේට කවුරු වරි කෙනෙක චෝදනා කළොත් සිතා පහද වවාගත්වොත් නපතල විපාක ලැබෙනවා. එනිසා ඔබ බුදුරජාණන් වහන්සේ වෙත හැමවෙලාභකම සීර් සප්‍රනාමේ සිද්ධ කරන්න. ඒ සිරිපතුල් සිප සිප වැැඳවැටෙන් කල්්‍යාන මිත්‍රයෙක් ඇසුරු කරන්න. මහසංගරත්නය කල්්‍යයාන මිත්‍රයි. ගුණධරමවල රසදන්නා හැම කෙනෙක්ම කල්්‍යානමිත්‍රයි. ඔබ කොයි විදිහට මේ ලෝකෙ ජීවත් වනත්න් ච්ර ගුණධර්ම දවුණු කළා අනික් කෙනා අසත්පුරුසේක්ක කියන්නේ ඉක්මං වෙන්න පා ඒක ඔබට අදාළ දෙයක් නෙමේ ඔබෝබේ ගුණධර්ම සත්පුරුසකම් හොඳින් ටැකගන්න හොඳින් ටැකගෙන පිහිට වෙනකොට ලෝකයට ඒ දෙෙස බලන උදවිය සත්පුරුසයන් වෙනවා අපි ගුණධර්මවල සුවඳයි බෝකරලා යවන්ට ඕන නුගුණ බෝකර ගන්න නරකයි හැබැයි ඉක්මණින් නොගුණ බෝවෙනවා සුගුණ ඉක්මනින් බෝවන්නේ නෑ ලොකෙ කවදත් ඒ ධර්මස්වභාවය පවතිනවා. එ නිසා කල්්‍යාන මිත්‍රයා හොඳ නරකාපට තෝරා දෙනවා අනුකම්පාවෙන් කියා දෙනවා. අපේ ජීවිතයේ අමාරුකම් ඉිදිරියයේදි සහයෝගයේ දෙනවා අපවතනි කරන්නේ නෑ. එවන් කල්්‍යාන මිත්‍රයෙක් තෝරාගෙන ඇසුළුකළු. පිරිහෙෙන්න්නත් නැ එවන් කල්්‍යන මිත්‍රයන් මේ වගේ කාලයක දුර්ල බයි. දුර්ලබ වුනත් හොයා බලා ඇසුරු කරනකොට ඔබ ඔබ ජීවිතයේ ලස්සන ගුණධර්මටිකකට හිමිකාරයෙක් වෙනවා එනිසා පින්වතුනි මේ හිමිදිරයේ කල්්‍යන මිත්‍රයන් ඇසුරු කරනවා කියන අධිෂ්ඨානය පිහිටුවාගන්න ඔබෝබේ මිතුරාට් කල්යාන මිත්‍රෙක් වන්න ඒ මගින් කල්්‍යයාන මිත්‍ර සමුලුවක් මේ මහපොලොවිබිහි කරන්න ඔබ පුරෝගාමීවෙන්න සිල්රකින ගමන් ගුණරකින ගමන් අනිත් අයටත් සීලේ ගුණේ වටිනාකම කියා දෙන්න සිල්වත්වෙන්න ලජ්ජාවන්න එපා ගුණමත් වෙන්න ලැජ්ජාබන්න එපා නොගුණය දුසීලකම තමාටත් තනුන්ටත් අයහාපත්‍රට නියහ ේතුවෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ වදාල සනාතන ධරමයට ඔබාව නැතවෙන්න. එනිසායි වදාලෙ කල්්‍යයානමිත්‍රයන් සේවනය කරන්න ඇසුරු කරන්න. ඔවුන්ගෙන් ධර්මය අසා දැනගන්න. ඇසූ දහම ජීවිතර ගල්පාගන්න මෙලෝව පරලොව සසර ජයගෙන. ශාන්තමා නිවන්සුවයෙන් සැනසෙන වාසනාව ඔබට හිමිවෙනවා. තෙරුවන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්. ඔබ සේලු දෙනාටම තාශාන්ත උපශාන්ත දවසක් වේවා නිදුක් නිරෝගී දිනයක් වේවා බුදුබණින් බුදුසුවදින් බුදුගුණයෙන් සිත සුවපත් වේවා සිරු දෙනාටම තෙරුවන් සරණයි